അയ്യോ കുട്ടാന്റെ ഷേർട്ട് കാണിക്കണം ബാരിയുടാന്. ഗുഡ് മോർണിംഗ് അമ്മേ, അമ്മ ഉദയം ഹരിയാമക്കോ. നാട്ടി അപ്പൊ ഇത്തി നെഗറ്റീവ് ഓണേ മേ മുദ്രാശയ കിയന വിലാവട്ടനേവ ഹിത്തി മാ മുദ്രാടിങ് ദാലയന്ന ഹരി ഹരി പരിസമട്ട് നാ തേടാല തീയന്നേ. මගේ පිළිවලි අබමල් රේනුවක් පත් ගෑවිලා නැති හැටි උබලට උබල මගේ ළමයි නම් වෙන්න බෑ. අනේ යකෝ කුසි කෝපටි කොක්කම මෙතන පුතේ උබ දඳින්නේ කළු කමිසක සුදු කමිසද? ආව් ආව් මේ මන් දන්නේ මේ ළමයි හැදෙන හැටි. ඇයි බං මේ කණිකුලක්කෙන් වගේ දුවන්නේ? පුතාගේ ඇඳුම් අයන් කරන්න යන්නේ අම්මේ පරක්කු වෙලා හොඳටම. ඇයි උගේ ඇඳුම් අයන් කරන්නේ? උගේ ඇටේ හොරි දාලාද? අනේ ඉතින් ඌ මගේ චූටි පුතානේ. මුළු දවසම ඔෆිසියේ වැඩ කරලා මහන්සි වෙලානේ ගෙදර එන්නේ. එතකොට ඔබ උදේ ඉඳන් නැගිටගෙන කරන වැඩ ඉබේම වෙනවද කාන්ති? උඹට මහන්සි නැද්ද? මහන්සි වුණත් මොකෝ අනේ, මං උන්ගේ අම්මනේ. මං මෙව කරන්න එපැයි. ඒ අවුරුදු 24 පින්ගු උත්තරයක් කරන්න. අනේ නිකන් බලයන් කාන්ති යන්න, ළමයි නරක් නොකර. මට වෙලා නැහැ ඔය විකාර හහින්ද. මයි පුතේ නැගිටපන් මයි පුතේ, මෙන්න ඇඳුමුත් අයින් කරා. මයි පුතේ නැගිටපන් ගොම්මි හරකෝ. එකපාර කිව්වනම් හරිනේ, මං නැගිටිනවා. මම පේන්න අද නැගිටිනවා. ඒ මං දන්න. අම්මේ කො අම්මේ, මගේ අnderයක නෑනේ. හොඳට ඇස්සත් බලපන්. උඹේ ඇස් පෙනීම කොහමද දුර්වලයි? නෑනේ අනේ, ඇවිල්ලා හොයලා දෙන්නකෝ. ඔතන නැත්තම් කැලේ බලපන්. දකෝ මගේ පොත්තක් කරවෙනවා. බැලේ මම ගලපත් දෙන්නේ අනේ. බැලේ බැලුව නෑනේ අනේ. පොඩ්ඩක් හොයලා දෙන්නකෝ, වැඩට යන්න පරක්කු වෙනවා. ලතාන්ටි ලෙඩෙක්ට කෑම එකක් කිව්වා, ඒක මතක් කරන්න වෙන්නේ නැති. අලෝ අයියෝ අම්මේ මගේ ජෝකා නෑ. යකෝ මගේ හොදලා වැලේ දැනුවා, නැති වෙන විදියක් නෑ. ඔය ෆෝන් එක පැත්තකින් තියන්න බලන්න, මට අද ජොබ් එකට යන්න පරක්කු වෙනවා. ඒක මගේ නමට හරි නෑ අම්මේ. ඔයාලා කොහොමද ජොබ් එකක වටිනාකමක් දන්නේ? ඔයාලා දන්නේ කුස්සිය මුලට වෙලා තඹ තඹ ඉන්නනේ. Thank you.
මොටි පුතේ. මයම්ම මරෙන් පොඩ්ඩක් ඉඳගනි. ආච්චි මට පරක්කු වෙනවානේ. ඉඳගනි. මං මේ නිකමට අහන්නේ කොළුවෝ. උඹ ඔය කරන වටිනා ජොබ් එකේ වැඩ පැය කීයද? 8-5 ජොබ් එකක් නේ ආච්චි. පැය 9යි. මං කිව්වොත් ජොබ් එකක් තියෙනවා කියලා. පැය 24ම වැඩ. No rest. No break. නිදා ගන්න ටික විතරයි. සමහර විට ඒ ටිකවත් නෑ. එහෙනම් ආච්චි ලක්ෂ ගාණක් පඩි ගෙවනව ඇති. ෆොරින් කම්පැනික් නේද? නෑ බං. මේ ඉන්දියන් සාගරේ අමුතු ඇටීම කම්පැනියක්. මේ ශ්‍රී ලංකාවේ තියෙන්නේ. සිරා? එහෙනම් අවම ලක්ෂ 10ක්වත් පඩි ගෙවනව ඇති. පයිතියන්ද පුතේ? තඹ දොයිතුවක් දෙන්නේ නෑ. කවුද ආච්චි ඔය වගේ මෝඩ රස්සා කරන්නේ? කම්පැනි එකක් වුණාම තමන්ගේ සේවකයන්ගේ ශ්‍රමයට අදාළ වැටුපක් ගෙවන්න ඕන. එතකොට තමයි සේවකයෝ මොටිවේට් වෙන්නේ. දැන් දියුණු රටවල් වල බලන්න. කානු සුද්ධ කරන එක්කෙනාට පවා හොඳ පඩියයි ඒ රෙස්පෙක්ට් එකයි ඒ විදියටම දෙනවා. අන්න ඒකයි ආච්චි මම කවදාවත් අර වගේ රස්සාවලට ගිහිල්ලා මෝඩ වෙන්නේ නැත්තේ. ඒත් පුතේ ඔය කම්පැනි වල වැඩ කරන ඈය ඕන තරම් ඉන්න බනේ. කවුද ආච්චි? උඹේ අම්මා. පැය 24ම රැයක් දවාලක් නොබලා දාසි වගේ වැඩ කරන උඹේ අම්මා. උඹ දන්නවද? උඹ ඉපදුන දවසේ ඉඳන් උඹේ අම්මා නැගිටින්නේ පාන්දර 4ට. 4 ඉඳන් වැඩ. අම්මගෙන් උඹ ඔය ගොන් කුණු චොකයි ලන්නේ බොම්බස්ස. අනේ ආච්චි ඉතින් හිතලා කරපු වරදක් නෙමෙයිනේ. පිටරට කම්පැනි දියුණු වුණ විදිය ගැන රුදාව තියෙන බොට මේ ගෙදර කම්පැනිය රන් කරන අම්මට තැන්ක් යූ එකක්වත් නැහැ. අනේ යකෝ. පල ගිහින් අම්මට සොරි කියපන්. පල උදේම නැගිටින්න ඕනේ. මම උදේම නැගිටලා තේ දාලා අම්මට කතා කරන්න. උඹ දන්නවයි අයිතින් තේ හදන්න. ඌ ඉගෙන ගනි. එහෙනම් ඔක්කොම හරිනේ අම්මේ. එහෙනම් අම්මේ අර ජොකාව වෙලා දෙන්නකෝ. හා? ජෝකින් අනේ. අනේ පතන් යන්න. හායි අලුවනේ. මම හිතනවා ඔයාලා යමක් ඉගෙන ගත්තා කියලා මේ වීඩියෝ එකෙන්. මෙදා පාර Women and Media Collective එකෙන් TikTok තරගයක් සංවිධානය කරලා තියෙනවා. ඒ තරගෙන් වටිනා තෑගි දිනා ගන්න පුළුවන්. වැඩි විස්තර පහත description box එකේ link එක click කරලා දැනගන්න පුළුවන්. එහෙනම් පිරිමි අපිත් සුරකුම් වැඩ බෙදා හදාගෙන කරන්න පුරුදු වෙමු.